තාත රට්‍රස් අවුට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුණු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. දැන් මෙවර මේ හමාස් සංවිධානය ඊශ්‍රායල් වැසියන් 700 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ආරම්භ කරපු සර්ප්‍රයිස් ඇටෑක් එක නිසා මේ පලස්තීනයට අයිති වෙලා තිබුණු භූමි භාගය නැත්තරම නැති වෙද මේ මොකක්ද සිදුවෙමින් පවතින. ඔතන එකක් කියන්න ඕනේ එක කාලෙක බිල් ක්ලින්ටන්ගේ කාලේ. එයා මේ දෙපැත්ත ගෙනාව ඇරෆාට් එක පැත්තකින් රාබින් අනිත් පැත්තෙන් දෙන්න ගෙනාව ඒ කාලේ ටිකක් යම් කිසි මැද තැනකට ගේන් කරලා හමාස් එකටත් ඒ කියන්නේ අපි කියමු අපි ওই පළාත් සභාව වගේ දෙයක්. ඒකම නෙමෙයි. නමුත් ඒ වගේ ටිකක් විමධ්‍ය ගත කරපු පාලන අයිතියක් නෙමෙයි. නමුත් යම් සිබලයේ විමධ්‍ය ගත කරනවා. ඒතකොට එක ආයතනයක් හැදුවා ගාසා එකට, තව ආයතනයක් හැදුවා වෙස් බෑග් එකට. ආයතන දෙකක් කළා. ඡන්ද වලටත් ඉදි දුන්නා අපේ ප්‍රාදේශීය සභාව පළාත් සභාව වගේ. එතකොට වෙස් බෑග් එකට ආවේ PLO එක. ඒ කියන්නේ මේ සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් two state policy එකෙන් රටවල් දෙකක් කියලා. ඒ කියන්නේ අභිමතාර්ථය එක කාලෙක ඇමරිකාවත් ක්ලින්ටන් යටතේ ඒකට එකගුණ. ඉස්රේලයේ ජීවත් වීමේ අයිතිය අපි පිළිගන්නවා. හැබැයි ඉස්රේලෙ පිළිගන්න ඕනේ තව ස්වතන්ත්‍ර බලතල තියෙන තව රාජ්‍යයක් පලස්තීන රාජ්‍යයක් ඇති කරන්න කියලා ඒ ගිවිසුමාව කැම්ප් ඩේවිඩ් රෙකෝඩ්. නමුත් ඒක ක්‍රියාත්මක කරේ යම් කිසි ප්‍රමාණයකට බලතල දුන්නා ඡන්දයක්. ඒ ඡන්දෙන් වෙස් බෑන්ක් එකේ දින්නේ PLO එක. ගාසා තීරයේ දින්නේ මුලින් දින්න යස ෆටරාගේ කණ්ඩායම. දෙවෙනි ඡන්දෙදී හමාස් දින්න. එතකොට දැන් හමාස් තමයි පාලනය කරන්නේ ගාසා තීරයේ. PLO එක තමයි බටහිරේ. එතකොට වැඩිය ශක්තිමත්ව අපි කියමු ආක්‍රමණශීලීව ආව හමාස්සයි. ඒ අතරතුරේ ගාක් ඉන්නවා අපි කිව්වා ඩියස්පෝරා එක තියෙනවා. මේගොල්ලෝ පිටමං වෙච්ච අය එහෙම මෙහෙම ගිය අය. ඒගොල්ලෝ විශාල කොටසක් ගියා ජෝර්දන් වලට. අල්ලපු එක ජෝර්දන්නේ. තව කොටසක් ගියා ලෙබනන් එකට. තව කොටසක් ගියා සිරියාවට. තව පුඩි කොටසක් ගියා ඊජිප්තුවට. ඒ සීමාවන් වෙන් කරගෙන එළියට ගියා. එහෙම ගිහිල්ලා ඒ සංඛ්‍යාව වැඩි වෙච්ච ගමන් ඒ රටවල් වල තිබුණ ස්ථාවරභාවය සම්පූර්ණයෙන් නැති වුණා. මොකද ඒ දැන් අපි කියමු ලෙබනන් එක. ලෙබනන් කියන්නේ ඉස්සර මැද පෙරදිග පැරිසිය කියලා කිව්වේ. ඒ තරම් දියුණුයි. දියුණු රටක්. නමුත් මොකද වුනේ සංක්‍රමණිකයෝ වැඩි වෙලා ඒ දේශපාලනය සම්පූර්ණයෙන්ම කරන්න බැරි වුණා. හිස්බොල්ලා කියන ආක්‍රමණික කණ්ඩායම වැඩි වුණා. අද ලෙබනන් එක තාම පහළට වැටලා තියෙනවා. ඒ වගේම තමයි අද ජෝර්ඩන් එකත් රජුරෝ විතරයි බටහිරට ඉන්නේ. දැන් අද පින්තූර පෙන්නන ඔක්කොම මේ ජෝර්ඩන් එකේ මිනිස්සු ගිහිල්ලා පෙළපාලියන්. සෞදි එකත් එච්චර දුර ගියේ නැහැ. ඊජිප්තුව සද්ද නැතුව ඉන්නවා මේ දවස්වල. තවම අර මායිම අරින්න කැමති නැහැ. ඉතින් මේ අවස්ථාව තියෙන්නේ ඉස්රේලය ටිකෙන් ටික ආක්‍රමණය කරලා දැන් ලොකු වැඩක් කරයි. ඒගොල්ලෝ ලොකුයි කියලා හිතපු දෙයක්. වැටවල් ගැහුවා මෙතන. ආසා එකයි ඒගොල්ලන්ගේ රටයි වෙන් කරන ලොකු වැටක් හෝල් කියලා. බටහිර ඉවුරයි ඉස්රේලි ඉතුරු කොටසයි අතර ලොකු වැටක්. හැබැයිම දැන් මේ වෝල් සදනවනේ. දැන් ට්‍රම්ප්ගේ වෝල් එක තියෙනවා. බර්ලින් වෝල් එක තිබුණා. ඒ වගේ දැන් වැටවල් දෙකක්. මේගොල්ලන්ට යන්න එන්න බැරි වෙන්නේ. මොකද නැත්තම් මේගොල්ලෝ ඉස්රේල් එකට එයි කියලා බයයි. දැන් මේ හමාස් එකේ අර දැන් කලින් කිව්වා වගේ මේ මහා ලොකු ආඩම්බරිත ප්‍රාකාරයේ පැගානකින් කැඩුවා. ඒක සම්පූර්ණ කැඩලා මේ ෆයිටර්ස්ලා ආවා ඉස්රේලිය ඇතුළට. දකුණු ඉස්රේලි විශාල කොටසක් ආක්‍රමණය කළා. ඉතින් හමාස් එක තමයි දැන් ඒ තීන්දුව අරගත්. හමාස් එකේ මුලස්ථානයේ තියෙන ගාසා තීරුවේ. ඉතින් දැන් මෙයා කියන්නේ මේ ප්‍රහාර එල්ල වෙන විදිහට සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කිසිවක් නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. දැන් කලින්දු ඒක තමයි ඊටම වැදගත්. මේක සම්ප්‍රදායික යුද්ධයක් නෙමෙයි. සම්ප්‍රදායික යුද්ධයක් කියන්නේ එක යුද්ධ හමුදාවක් තව යුද්ධ හමුදාවක් එක්ක සටන් කරන. මෙතන දෙපැත්තම කරලා තියෙන වැඩේ සිවිල් ජාතිකයෝ ඝාතනය කිරීම. හමාස් කාර්යයත් ඇවිල්ලා යුද්ධ හමුදාවට නෙමෙයිනේ ගැහුවේ. සිවිල් ඉලක්. මේගොල්ලොත් අද කරන්නේ සිවිල් ඉලක්. එහෙනම් මේක ඇත්ත වශයෙන් මානුෂික වශයෙන් මුළු ජාත්‍යන්තර සමාජයටම අර්බුදයක්. ඒ වගේම අභියෝගයක්. මොකද මේ පළවෙනි වතාවට තනිකර සිවිලියන් මිනිස්සු ඉලක්ක කරගෙන ඝාතනය කරන්න ඕනයි කියලා මුලින්දම පටන් ගත්ත දෙයක්.